අපි ඔය නායක ආණ්ඩු කුමාර දිසානායක සහෝදරයා නිරන්තරයෙන් මෙහෙම කතාවක් කියනවා. මම මැජික්කාරයෙක් නෙවෙයි. මේ රට ගොඩ ගන්න නම් අපි සියලු දෙනාම මැදිහත් වෙන්න ඕනේ. එකතු වෙන්න ඕනේ. එන්ද සියලු දෙනාටම ආරාධනා කරනවා. එහෙම නොකියන නායකොත් ඉන්නවා. මම තරම් උගතෙක් මේ රටේ නැහැ. මම තරම් දර්ශනීය දන්න කෙනෙක් මේ රටේ නැහැ. මට පැය 24ම වැඩ කරන්න පුළුවන්. ඈ දෙපාමුලට එන්න පුළුවන් කියන වගේ කියනවා. නමුත් ඒවා යථාර්ථේ නෙවෙයි. ප්‍රායෝගික කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ඇත්තක් නෙවෙයි. එහෙනම් මේ සත්‍ය අපි තේරුම් ගන්න එපේ. එහෙනම් මේ රට අද වැටිලා තියෙන තත්ත්වයේ ගත්තොත් සරල වැටීමක් නෙවෙයි. දැන් ගෙයක් ගත්තොත් හුලඟට වහල කොටසක් කඩන් වැටෙන්න පුළුවන්. මහා වැස්සකට බිත්තියක් ගලවගෙන වැටෙන්න පුළුවන්. එතකොට තියෙන්නේ රෙපයාර් එකක් කරන්න, අලුත් වැඩියාවක්. දැන් රට තියෙන්නේ අලුත් වැඩියා මට්ටමේ නෙවෙයි. රෙපයාර් කරන මට්ටමේ නෙවෙයි. එහෙම කියන්නේ හේතුව කැඩිලා තියෙන්නේ වහලේ කෑල්ලක් නෙවෙයි. වැටිලා තියෙන්නේ තාප්පයක් නෙවෙයි. අත්තිවාරමත් එක්ක කඩාගෙන සම්පූර්ණයෙන් බිඳ වැටිලා. එන්න දැන් ලංකාව නම් කරලා තියෙන්නේ මොන රාජ්‍යයක් කියලාද ලෝකේ? බංකොලොත් රාජ්‍යය. මේ අවුරුදු 76ට මෙහෙම රට නම් කරාද ලෝකේ? නැහැ. එහෙනම් සම්පූර්ණ බිඳ වැටීමක් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ අත්තිවාරමත් එක්ක කඩන් වැටිච්ච රටක් ගොඩ ගන්න නම් පක්ෂ දේශපාලනයෙන් එහා ගිය මහා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවයක් තියෙනවා. ජාතික ව්‍යාපාරය. ජාතික ව්‍යාපාරයක් ගොඩනගන්න නම් ඒ රටේ තියෙන හැම බලවේගයක්ම එකතු කරගන්න ඕනේ නායකයෝ. ඒ අනුව තමයි මේ ත්‍රිවිල් රථ වෘත්ති කියන්නේ අපි මේ එකතු කරගත්තේ. ඔබ සම්බන්ධයෙන් අපට තියෙනවා තක්ෂේරුවක්. ඒ තක්ෂේරුවට අනුව මේ එකතු කරගත්තේ. ලොකු බලයක් තියෙනවා, ලොකු සමාජ මෙහෙවරක් කරනවා, ලොකු හැකියාවක් තියෙනවා. ලංකාවේ ලියාපදිංචි මුළු රථ සංඛ්‍යාවෙන් 120%කට ආසන්න තියෙන්නේ ත්‍රිවිල්. ලියාපදිංචි වාහනවලින් 120%ක් විතර ත්‍රිවිල්. ඒ අනුව ගත්තොත් 14,65,000කට ආසන්න ත්‍රිවිල් රථ සංඛ්‍යාවක් ලංකාවේ තියෙනවා. ඔයින් 10,000ක් දවසට පාරේ දිව්වත් තුන් දෙනා ගියත් කොච්චර පිරිසක් ප්‍රවාහනය කරනවද? 10,000ක තුන් දෙනා ගානේ අරන් ගියා නම් 130ක් ප්‍රවාහනය කරනවා. මේ රටේ CTB එකට තියෙන්නේ බස් 5,000කට කිට්ටුව. පෞද්ගලික බස් හිමියන්ට තියෙන්නේ බස් 20,000ක් විතර. ත්‍රිවිල් රථ තියෙනවා 14,65,000. කෝච්චි යන්න බැරි තැන්වලට, බස් එක යන්න බැරි තැන්වලට, හොදා ගිය පාරවල් වල, ඉතා අතුරු පාරවල් වල, අවදානම් සහිත තැන්වල ඔබේ ත්‍රිවිල් රථ යනවා. දරුව හම්බෙන්න ඉන්න අම්මා ගේනවා. මරණාසන්න ලෙඩ අරන් එනවා. ඒ සේවය සම්බන්ධයෙන් අපට තක්ෂේරුවක් තියෙනවා. ඔබට පැය 8 වැඩමුරයක් නෙවෙයි තියෙන්නේ. කතා කරාම යන්න වෙනවා. ඔබට OT නෑ. අර්ථ සාධකේවත් හම්බෙනවද? විස්ත්‍රාම් වැටුපක් තියෙනවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වගේ? ඒව නෑ. මේක ආණ්ඩුවට බරක් නොවි කරන වැඩක් මේ තියෙන්නේ. දැන් මේ බදුල්ල නගරේ ගත්තොත් නගර සීමාවේ ත්‍රිවිල් පාක් 50කට වැඩි වෙන්න ලියාපදිංචි කරලා තියෙනවා. 50කට වැඩි වෙන්න. දිවිසාල ත්‍රිවිල් සංඛ්‍යාවක් අපේ පළාතේ තියෙනවා. දැන් ඔබ අතේ හයියෙන් අමාරුවෙන් ජීවත් වෙනවා. දැන් ඔහොම රස්සාවක් නොකරනම් ওই ප්‍රශ්නේ තියන්නේ ආණ්ඩුවටනේ. එහෙනම් ආණ්ඩුවට බරක් නැති මිනිස්සු මේ ඉන්නේ. හැබැයි ආණ්ඩුවෙන් බර කොහමද ඔබට? ආණ්ඩුවෙන් බරක් හැම නැද්ද? දඩ ගහණේවයි, බදු ගහණේවයි, පාක්කොල ප්‍රශ්නයි, ඕනතරම් ප්‍රශ්න තියෙනවා මේ බදුල්ල මහනගර සභාවෙත් ඇතුළේ. අවුරුද්දට ගෙවන්න ඕන බද්ද ගෙවෙන තුරන් පස්සෙන් හැම පන්නන්න නැද්ද? බදු ගෙවන්න ඕනි. නඩු දානවා. පාක්කොලින් අයින් කරනවා. ඔකට දේශපාලනේ එනවා. කොච්චර කෙනෙහිලිකම් තියෙනවද? ඉතින් ආණ්ඩුවට බරක් නැති මිනිසුන්ට ආණ්ඩුව බරක් වෙන ආකාරය තමයි මම ඔයි කියන්නේ. එහෙම ප්‍රශ්න තියෙනවා. වැරද්දක් කළොත් දඩ ගහන එක ප්‍රශ්නයක් නෙවෙයි. බදු ගෙවිය යුතුයි. හැබැයි රටේ කොච්චර බදු පැහැර හැරලා තියෙනවද? ළඟදී පාර්ලිමේන්තුවට ආපු විගණකාධිපතිතුමා කිව්වා 2020 වසරේ පමණක් කෝටියට උඩින් බදු ගෙවන්න ඕන කට්ටිය බදු පැහැර හැර තිබෙන ප්‍රමාණය රුපියල් කෝටි වලින් එතුමා කිව්වා කෝටි 10,500ක් කියලා. කෝටි 10,500ක්. ඔබ නගර සභාවට කීයක් ගෙවන්න නැතුව ඔය දඩ ගන්නෙ නඩු යන්නේ? කෝටි 10,500ක් 2020 වසරේ
මේ රටේ බදු ගෙවන්න ඕන මහා පරිමාණ කට්ටිය බදු ගෙවලා නැහැ. එතුමා පාර්ලිමේන්තුවට දීපු වාර්තාවේ කියනවා 2015 ඉඳන් 2020 දක්වා බදු පැහැර හැරලා තියෙන ප්‍රමාණය මහා පරිමාණ බදු හිමියන් කෝටි වලින් ගත්තොත් කෝටි 51500යි. කෝටි 51500ක් බදු පැහැර හැරලා. නමුත් ඔබේ පස්සෙන් පන්නනවා. දැන් ත්‍රිවිල් එකට අවුරුද්දට පාක් එකට බද්ද 500 ගානේ ගැහුවොත් ත්‍රිවිල් ලක්ෂ 10කට බදු ගන්නකොට කොහොමද? ගණන් හදන්නකො. ආණ්ඩුවට ආදායමකුත් දෙනවා. දැන් අපි දන්න ඔය බද්ද ගෙවා ගන්න බැරි වෙන ප්‍රශ්නක් තියෙනවා. ඔය ගෝඨාභයගේ ආණ්ඩුවට කතිර ගහන කාලේ පෙට්‍රල් ලීටරේ කීයටද ගැහුවේ ඩීසල් වීල් එකට? 136යි. අද කීයටද ගහන්නේ? 355යි. එදා ඩීසල් වීල් එකට කීයටද ගැහුවේ ලීටරේ ඡන්ද දෙන දවස්වල? 104යි. අද කීයටද ගහන්නේ? 317යි. ඔකට කියන්නේ සෞභාග්‍ය දැක්ම කියලා. ඔකට කියන්නේ සෞභාග්‍ය දැක්ම කියලා. හරි. දැන් ඔහොම වෙනකොට ඔයිල් වල මිල කොහමද? ටයර් එකේ මිල කොහමද? අනෙකුත් පාර්ට්ස් වල මිල කොහමද? දැන් ඒවත් ඔක්කොම ගහලා ගහලා දැන් කියන බද්දත් ආය අකුරක් නැහැ ගෙවන්න ඕනේ ප්‍රශ්න. අපි දන්නවා පාක් එකේ තියෙන වීල් එකක් 50 කෑලි දුවන ඕනේ බදුල්ලේ ඉඳන් රිදීපානට, බදුල්ලේ ඉඳන් වීරියපුරට, බදුල්ලේ ඉඳන් වැලිකේ මුල්ලට, එහෙම මෙහෙන් දාගෙන ජීවිතයකට ගහන්න, දරුවන්ට කෑම ටිකක් ගිහින් දෙන්න, ඉස්පිතාලේ බෙහෙත් ටික ගන්න, දරුවන්ගේ ටියුෂන් ගාස්තු ගෙවන්න, මාර ෆයිට් එකක් නේ දෙන්නේ. ඈ මං දැක්ක එක වීල් එක ගහලා තියෙනවා මෙහෙම පස්සෙන්. කෙලගෙන එන්නේ ඇනගෙන යන්නද කියලා. කෙලගෙන එන්නේ ඇනගෙන යන්නද ණයට ගත්තේ තර්ඩ් පාටි දාලා තියෙන්නේ කියලා. හරි. දැන් ජීවිතත් පුල් ඉන්සුරස්ද තර්ඩ් පාටිද? සමහර ඉන්සුරස් නැහැ තර්ඩ්